Sophia, again, Mava Samoga, Colombo, Cotuva, Pitat, Kalabo, Matadanoa City. Obat, Heta Daval, Colombo, Cotuva, Pitat, Fiati. Go away, sitter, now Deca, Manaramut, Heta Pamine. Eva, Colombo, Cotuva, Band, Pravahane, Karana, now. Pietumani, Colombo, Cotuva, Sophia, Vivakaragana, about Mava, but Porundu, it even. It may mote, Kumariasa, Margarita, Damayama, won't get situated out of Hetu in the Pulu. Obutuma, Randi City, Akia, Kalahakia Makne Margarita, Bissavata Kumari Nuance, Rakaniam, Tavasra Labine. Pietumani, Ma Varda Kalapujalikulis Matangino. Rajatuma Kumariyage arakshawa bara di tibune mata. Eta Rajatuma miyayamata pera Kumarinwansayage arakshawa Colombo kapitanthumata bara kar thibena. Rajatuma e pavarime givisumak assankota thibeda. Mata Govin senawak laba dena bawata Kochini piyathuma dannwa thibena. Ma Sophia vivaha karagena Govete amata balaporuttu wenawa. Deva pihiten oba pitat viyutu kumaruni. Rajathumani. Ape nikapitiya kumaraya උඩරටයන් සමග මිතුරු වී බ්‍රාහ්මණතුමා නොසලකාරින බවට තොරතුරු ලැබී තිබෙනවා. රාජ්‍ය පාලනයේදී මෙවැනි උපක්‍රම ශේධීම සිදු වෙනවා. මිතුරු වල සිටින ප්‍රභුංග මිතුරු කරන්නේ නැතුව කන්ද උඩරට පාලනය කරන්න හැකි. ඔව් වීරසුන්දර පවුලයට සමාව දී තිබෙනවා. A Paul thinks it in a stream pound. I'm on the pen. Rajatumani, a big coil tenny may be a par in Navadati. Bino, why take a gun? Nikapiti at Avava the quarter, Tasun Pataki on the man at them. Nikapiti Kumaria, Udaratin Yakadadoliak soy means it in about a Danuati. Bino. Manapurum Rajakana got a bisoverum Yakadadoli, Sankhya was city, Samania. Would a Kanda would attain Yakadadoli, Yakoyagana, let's say La City Mamai. Manapurum Pepparang in the river, Lucas Atnakar and Sudan and Venu. They could have a Kanda would attain Minisuoni, Calabimoni. Then I become the wood rat, I will carry the bardui. Can the wood ratting up the party and again, me. Untava the Kotasun Pataka and the man at Pirma. මට මෙහෙ කීරවැල්ලට කතා කිරීමට අවශ්‍යයි. සුබ උදෑසනක් කුමරුනි. සුබ උදෑසනක් ඔබටත්. කීරවැල්ලේ මා පැමිණියේ මාගරිදා සහ කුමරිය මුණ ගැසීමට. කුමාරින් වහන්සේලා දෙදෙනාම තා මුළු පැන් ගෙයි. කිරවැල්ලේ
අද සවස්ම කොළඹ පිටත් වෙනවා. ඊට පෙර මා කුමරියන් දෙදෙනාටම කතා කළ යුතුයි. අද සොපියා කුමරි මෙහි පැමිණෙනවාද? නෑ. ඇය කෙලින්ම පැමිණෙන්නේ කොළඹටයි. මා කුමාරින් වහන්සේ සමග මෙහි සිටින්නේ අපේ ආරක්ෂාවට ඔබතුමා සිටින නිසායි. අප සිටින්නේ පරදේශක්කාරයන් අතරේ. අප මෙතනට ආනිතයි. ඇත්ත. ඔබලාට මෙහි හිරිහැරයක් නොවන බව සාතිකයි. ඇයි ඔබතුමා සමග කුසුමාසන කුමාරි කොළඹට රැගෙන යාමට යෝජනා නොකරන්නේ? මා ඔවුන්ගේ කටයුතු ගැන හොඳින් දන්නවා කීරවැල්ලේ. මා උත්සාහ කරන්නේ අනාගතයේ දිනක මේ කුමරිය බේරාගෙන උඩරට රජ කරවීමට. කුමාරින් වහන්සේලා ඔබතුමාගේ අදහස විශ්වාස කරන එකක් නෑ. මා ඔවුන් සමග කතා කරන්න. මා පසුව පැමිණෙන්න. මා කොන්ස්ටන්ටින් කෝට්ටේ මහරජතුමාගේ සේවයේ නියුතු මුදලි. මම කොරයා. මම ධර්මපාල රජතුමාගේ මාලිගාවේ සේවය කරන මුදලි කෙනෙක්. මම ඔබ දෙදෙනා ගැන අසා තිබෙනවා. මේ සල්ලප් මගේ මිත්‍රයෙක්. කටුකම්පල කපිතාන්තුමා ගැන ඔබ දෙදෙනා දන්නවනේ? ඔව්. එතුමා නිතර කොළඹ පැමිණෙන කෙනෙක්. මේ මොහොතේ ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. ධර්මපාල රජතුමා මා එන බව දන්නවද? රජතුමා පමණක් නෙවෙයි. අපේ ප්‍රතිකාල් කපිතාන්තුමාත් ඒ ගැන දන්නවා. ඔබතුමා මාලිගාවට කැඳවාගෙන ඒමටයි අපිට අණ කළේ. මා පසුව ඔබතුමා කපිතාන්තුමා හමුවීමට කැඳවගෙන යන්නම්. මා පැමිණියේ කෝට්ටේ ධර්මපාල රජතුමා මුණ ගැසීම. එතුමා මගේ ඥාතියා. ඔබතුමා රණ ශූරයෙකු වීම ගැන මහරජතුමා මහත් ආඩම්බරයෙන් සිටිනවා. ඉදිරි සටන්වලදී ඔබතුමා ප්‍රයෝජනවත් වේවියයි කියා අදහස් කරනවා. පැමිණෙන්න. අසුන් ගන්න කුමරුනි. මා අද සවස කොළඹ කොටුව බලා පිටත් වෙනවා. ඒ බව කුමරියට දන්වා යාමට පැමිණි. ඔබතුමීගේ රටේ අනාගතය උදෙසා මට ඔබතුමීගෙන් වෙන්වී යාමට සිදුවෙනවා. නැවත වසර ගණනාවක් යනතුරු මට ඔබතුමී දැක ගැනීමට හැකි වෙන එකක් නැහැ. ඔබ පරන්දු වුණා මම මාලිගාවට එක්කම යනවා කියලා. ඔව් කුමරිය. මා ඒ සිදු කරනවා. ඒ දේවන විට ඔබතුමී වැඩවියට පත්වී සිටින්නට පුළුවන්. ඔබ කියන්නේ මුසාබස්?
සත්‍ය වශයෙන්ම මා පිටත් වන්නේ කොළඹ නොවේ. මා හි සිටින්නේ දින කීපයක් පමණයි. ඉන්පසු මා ගෝවෙට පිටත් වෙනවා. අපි ඔබගේ ගමන් ගැන විමසුවේ නේ? මේ සියල්ල ඔබගේ පුද්ගලික අරමුණු වලින් පිරුණු ඒවා. නෑ මාගරිදා. රාජ්‍ය පාලනයේ මා දක්නා ඉදිරිය ඔබට පේන්නේ නැහැ. මා කෙසේ හෝ අපේ කුමරිය කඳ උඩරට රැගෙන යනවා. ඔව්. මා ඉදිරිය දැකීමට අසමත් තමයි. හෙසේ දැන සිටියේ නම් යෝන් වේදීම ඔබ හා මිතුරු වන්නේ නැහැ. ඔබ මට දී ශපත කොට තිබූ පොරොන්දු කඩගලාසේම මගේ නැගණියට දෙන පොරොන්දුද කඩ කරනු ඇති. හේත් ඔබ ඔබගේ ගමනේ ආණ්ඩේ අමසිංහ. ඔබතුමා කුමාරින් වහන්සේ රැක බලා ගන්නා බවට රජතුමාත් බිසවුන් වහන්සේ දැඩිව විශ්වාස කළා. ඒ ගැන කාටත් වඩා හොඳින් මා දන්නවා. ඔබතුමා ඒ විශ්වාසය කඩ කළා. කුමරිය මා ළඟ රඳවා සිටීමෙන් පමණක් රජ කරවිය නොහැකි. මගේ අරමුණු තේරුම් ගැනීමට තරම් ඔබලා ඥානවන්ත නැහැ. ඔබ ඥානවන්ත නොවේ. ඔබ ආත්මార్థකාමී. අප ළඟ නැත්තේ ඥානය නොවේ යමසිංහ. ඔබ ළඟ නැතියේ දුර්ගුණය. මට අවසර. සුබ ගමන. සුබ ගමන. තව හෝරා භාගයකින් රජතුමා ඔබතුමා බැහැදැකීමට අදහස් කරනවා. ඔබතුමාට කෝට්ටේ නැවතීමට වාසනකුත් මෙහි සිටින කාලයට වැටුපක් ගෙවීමට තීරණය කොට තිබෙනවා. ඔබතුමා කෝට්ටේ සේනා මෙහෙයවීමට යෙදවීමට රජතුමා අදහස් කරනවා. මේ ගැන ප්‍රතිකාල් කපිතාන්තුමාට කතා කරන්නටත් අනකොට තිබෙනවා. ඔබතුමාගේ සියලු සැප පහසුකම් සපයා තිබෙන අතර රජතුමා වෙනත් යෝජනාවකුත් කළා. කොහොමද යෝජනාව? කොහොමද යෝජනාව? සර්ණ බන්ධනයක් ගැන රජතුමා කතා කළා. ඔබතුමා රජතුමා බැහැදැකීමට යනතුරු මෙහි අසුන්ගෙන සිටින්නේ. මම පානයක් ගැනම කරන්නම්. කැරලි කෝලාහලවට දඩුවන් නොලබා ඉතිරිවැති මොහොට්ටාලවරු ලේකම් මා රාජසභාවට කැඳවා තිබෙනවා. නමුත් පැමිණ සිටින්නේ ටික දෙනයි. කන්ද උඩ රටයි සීතාවකයි අතර ඇති විරසකේ අවසන් කොට මෙහි නිලමක්කාරවරු සමග සාමකාමී වීමට මා තීරණය කොට තිබෙනවා. ඒ අනුව මේ සිටි සේනාධි නායක ඒකනායකට එම තනතුර නැවත භාර ගන්නා ලෙස මා ආරාධනය කොට තිබුණා. නමුත් ඔහු ඒ ප්‍රතික්ෂේප කොට තිබුණා.
නුදුරු දිනයන්නේදී ඔහු අල්ලා මරා දමනදී මේ කලින් තිබූ නීති ක්‍රමය අධිකරණ ක්‍රමය දැකුම් දීමන එලෙසටම පවත්වාගෙන යන ලෙස මා තීරණය කොට තිබෙනවා මරණ දඬුවම සඳහා පමණක් සීතාවකින් අවසර ගන්න සීතාවක මාලිගයේ වෙත පැමිණිලි කිසිවක් තිබේද භික්ෂුන්ට හිරිහර කිරීම නවත්තන ලෙස ඉල්ලීමක් දෙවනගල රතනසාර භික්ෂුවත් කොනප්පු බණ්ඩාරගේ සොහොයුරු භික්ෂුවත් පමණක් අත්අඩංගුවට ඒමට බලාපොරොත්තු වෙනවා සීතාවක ආක්‍රමණයෙන් පසු ආන්ද්‍ර ප්‍රදේශයෙන් සිය ගණන් මිනිස්සු ආයිමත් කන්දුඩුරට පැමිණෙමින් සිටිනවා ඔවුන්ගේ පැමිණීම අපගේ වැසියන්ට මහත් හිරිහැරයක් රජතුමනි කන්ද උඩරට සීතාවගේම කොටසක් නිසා සීතාවක වැසියන් මෙහි පැමිණීම වෙනත් රටකින් පැමිණීමක් වන්නේ නැහැ උඩරට සීතාවක කොටසක් බව කියන්නේ නම් කැරලිකරුවන් නැවත කැරලි ගැසිය හැකි උඩරටට ආන්ද්‍ර ප්‍රදේශයෙන් මිනිසුන් නේම වැළැක්වීමට මා සීතාවකින් උපදෙස් ගන්න මගේ පාලනය ගැන යෝජනා කිසිවක් තිබේද ඒ තරංගින්ට එකතු වෙලා සිංහලුන්ට විරුද්ධව පෙරමුණට යන්න මගේ අරමුණක් නැහැ කෝට්ටේ මහරජුගේ බිසවක් ලෙසත් මට බලයක් නොමැති බවයි පෙනී යන්නේ ඔහු රජතුමාගේ සතුරෙක් නොවේ ඊළඟට උඩරට රජ වියුත්තේ මායයි සමහරු විශ්වාස කරනවා